සුභ දවසක් දරුවනේ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාපේක්ෂවාසී න්‍යාය යටතේ පිරිවැය ප්‍රවේශයේදී කොහොමද මේ සාපේක්ෂවාසී තීරණය වෙන්නේ කියලා. එතකොට අපි දන්නවා නිමෝම් ප්‍රවේශයේදී සාපේක්ෂවාසී අපි තීරණය කරගත්තු පුතේ අපි බැලුවා අඩුම ආවස්තික පිරිවැය තියෙන රට කුමක්ද කියලා. අදාළ භාණ්ඩයේ සම්බන්ධයෙන් අඩුම ආවස්තික පිරිවැය තියෙන රට කුමක්ද කියන එක තමයි අපි තේරුම්. එතකොට මෙතනදිත් ඒ වගේම තමයි සාපේක්ෂවාසීදී අඩුම ආවස්තික පිරිවැය තියෙන රට තමයි අපි බලන්නේ. හැබැයි පුතේ පිරිවැය ප්‍රවේශයේදී මේ ගන්නේ කිරීම නිමෝම් ප්‍රවේශයට වඩා යම් වෙනස් වීමක් වෙනවා. අපි බලමු කොහොමද මේක අපි ගන්නේ කරගන්නේ කියලා. පළවෙනියෙන්ම අපිට පිරිවැය ප්‍රවේශයෙන් එහෙම නැත්නම් යෙදවුම් ප්‍රවේශයේදී වගුවක් දෙනවා නම් දෙන්න ඕන යම් නිමෝම් ඒකකයක් සඳහා අවශ්‍ය සම්පත් ප්‍රමාණය දැක්වෙන විදිහ තමයි වගුව දෙන්න ඕන. යම් නිමෝම් ඒකකයක් සඳහා අවශ්‍ය වන සම්පත් ප්‍රමාණය දැක්වෙන විදිහ තමයි පුතේ අපිට වගුව දෙන්න ඕන. එහෙනම් මේ වගුව අපිට දෙන උදාහරණේ නිමෝම් ඒකකයක් සඳහා අවශ්‍ය ශ්‍රමපෑ. නිමෝම් ඒකකයක් සඳහා අවශ්‍ය ශ්‍රමපෑ විදිහට තමයි අපිට වගුව දෙන්නේ. එතකොට රටවල් දෙකක් තියෙනවා, ශ්‍රී ලංකාව සහ ඇමරිකාව. ඒ වගේම භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා, තේ සහ රබර්. තේ නිපද වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ශ්‍රමපෑ එකක් යනවා. ඒ වගේම ඇමරිකාවට තේ නිමෝම් ඒකකයක් සඳහා ශ්‍රමපෑ හතරක් යනවා. ඒ වගේම රබර් නිමෝම් ඒකකයක් සඳහා ශ්‍රී ලංකාවට ශ්‍රමපෑ තුනක්. ඒ වගේම ඇමරිකාවට රබර් නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රමපෑ දෙකක් වැදගත්. දැන් අපි බලමු මේ විදිහට පිරිවැය ප්‍රවේශයක් මත වගුව දුන්නාම කොහොමද අපි මේ ගණනය කිරීම කරන්න කියලා. එතකොට පුතේ මේ පිරිවැය ප්‍රවේශය යටතේ දෙන වගුව අපිට පළවෙනියෙන්ම පුළුවන් නිමෝම් ප්‍රවේශයේ වගුවක් බවට පරිවර්තනය කරගෙන මේ ගාන හදන්නත් පුළුවන්. මොකද පළවෙනි ක්‍රමය මේ පිරිවැය ප්‍රවේශය යටතේ දෙන වගුව, එහෙම නැත්නම් මේ යෙදවුම් ප්‍රවේශය යටතේ දෙන වගුව අපි පරිවර්තනය කරනවා නිමෝම් වගුවක් බවට. නිමෝම් ප්‍රවේශය යටතේ වගුවක් බවට. අපි බලමු කොහොමද මේක පරිවර්තනය කරගන්නේ කියලා. දැන් අපිට එතකොට වගුව පරිවර්තනය වෙන්න ඕන ශ්‍රමපෑයක නිම. ශ්‍රමපෑයක නිමෝම් විදිහට තමයි මේ වගුව වෙනස් වෙන්න ඕන. එතකොට ශ්‍රී ලංකාව, ඇමරිකාව, තේ සහ රබ. දැන් දරුවනේ අපි බලමු කොහොමද මේ අපිට ලබා දෙන ශ්‍රම පෑය මත වගුව නිමෝම් ඒකක මත වගුවක් බවට පරිවර්තනය කරන්නේ. පළවෙනියම අපි ගමු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්. ශ්‍රී ලංකාවට තේ නිමෝම් ඒකකයක් නිෂ්පාදනය කරන්න ශ්‍රමපෑය කොච්චරක් යනවා? මෙන්න මේ අදහසින් තමයි අපි මේක පරිවර්තනය කරගන්නේ. දැන් බලමු ශ්‍රී ලංකාව තේ නිෂ්පාදනය කරන්න ශ්‍රමපෑය එකක් යනවා. ඒ ශ්‍රමපෑයේදී බිහිකරේ නිමෝම් ඒකකයක් පමණයි. ශ්‍රමපෑයේදී බිහිකරේ නිමෝම් ඒකකයක් පමණයි. එහෙනම් පුතේ අදහස් තමයි නිමෝම් ඒකකයක් බිහි කිරීම සඳහා ශ්‍රමපෑය එකයි වැය වෙන්නේ. එහෙනම් අපිට ඕන දැන් ශ්‍රමපෑයක නිමෝමනේ. එහෙනම් අපි මොකද කරන්න ඕන? ශ්‍රමපෑයකට කොච්චරද නිම වෙන්නේ කියලා බලන්න නම් අපි මේ දෙපැත්තම ශ්‍රමපෑය ගානේ බෙදලා දාන්න ඕන. මේ දෙපැත්තම ශ්‍රමපෑය ගානේ බෙදුවා නම් අපිට උත්තරය ලැබෙනවා. එතකොට ශ්‍රමපෑයකට නිම වෙන්නේ නිමෝමෙන් එකෙන් එකක්. ඒ කියන්නේ ශ්‍රමපෑයකට එක නිමෝමක් නිම වෙනවා. එතකොට අපි මේ වගුවේ ඒ දේ නිරූපණය කරමු. වගුවේ ඒ දේ නිරූපණය කරමු. දැන් ඊළඟ ආණ්ඩ ගියාම මේක හොඳටම තේරෙනවා.
කලින් එකේදී හරියටම නිමෝන් ඒකකයක් සඳහා ෂොම්පෑ එකයිනේ. අව බලමු ඊළඟ රබර් සම්බන්ධයෙන් මේ දේ කොහොමද තීරණය වෙන්නේ කියලා. ඉතින් පුතේ රබර් සම්බන්ධයෙන් රබර් නිමෝන් ඒකකයක් සඳහා ෂොම්පෑ තුනක් වැය වෙනවා. රබර් නිමෝන් ඒකකයක් සඳහා ෂොම්පෑ තුනක් වැය වෙනවා. එහෙනම් මට වුණා ෂොම්පෑයකට නිමෝන් එක කොච්චරද කියලා බලන්න. එහෙනම් මම මේ පැත්ත ෂොම්පෑයක් කරන්න නම් පුතේ මම මොකද්ද කරන්න ඕන? තුනෙන් බෙදන්න ඕන. තුනෙන් බෙදුවා මේ පැත්ත ෂොම්පෑය එකක්. එහෙනම් අපි දන්නවා මේ පැත්තත් මොකද කරන්න ඕන? තුනෙන් බෙදන්න ඕන. හරි? එහෙනම් ෂොම්පෑයකට නිම වෙන්නේ නිමෝමෙන් තුනෙන් එකක්. ෂොම්පෑයකට නිම වෙන්නේ අදාල් නිමෝමෙන් තුනෙන් එකක්. ඒ විදිහටම අපි ගමු ඇමරිකාව. ඒ විදිහටම ඇමරිකාව ගමු. තේ නිෂ්පාදනයේ සම්බන්ධයෙන් ඇමරිකාවට පුළුවන් නිමෝන් ඒකකයක් ෂොම්පෑය හතරකින් නිම කරන්න. නිමෝන් ඒකකයක් ෂොම්පෑය හතරකින් නිම කරන්න පුළුවන්. එහෙනම් මට ෂොම්පෑයකට නිමෝන් සංඛ්‍යාව නෝන මම මේ පැත්ත බෙදනවා හතරේ. එතකොට මට මේ පැත්ත ෂොම්පෑය එකයි. එහෙනම් මේ නිමෝන් පැත්තත් බෙදනවා හතර. එහෙනම් පුතේ අපිට පේනවා ෂොම්පෑයකට නිමෝමෙන් හතරෙන් එකක් තමයි නිෂ්පාදනය වෙන්නේ. ෂොම්පෑයකට නිමෝමෙන් හතරෙන් එකක්. ඒ වගේම රබර් නිෂ්පාදනයේ සම්බන්ධයෙන් බැලුවොත් රබර් නිෂ්පාදනයේ සම්බන්ධයෙන් බැලුවොත් නිමෝන් ඒකකයක් සඳහා ෂොම්පෑය දෙකක් ඕන. එහෙනම් පුතේ ෂොම්පෑයකට බලන්න මොකද කරන්නේ? මේ පැත්තත් දෙකෙන් බෙදුවා. එහෙනම් ෂොම්පෑයකට නිමෝන් ඒකකෙන් භාගයක් තමයි නිම වෙන්නේ. නිමෝන් ඒකකෙන් භාගයක්. ඔන්න දැන් පුතේ අපි මේ යෙදවුම් ප්‍රවේශය මත දුන්න වගුව නිමෝන් ප්‍රවේශය බවට පරිවර්තනය කරගෙන ඉවරයි. එහෙනම් දැන් අපිට තියෙන්නේ මේ වගුවට අනුව ආවස්තික පිරිවැය ගන්න එක. ඉතින් පුතේ ආවස්තික පිරිවැය හොයන සාමාන්‍ය සූත්‍රය අපි දන්නවා. ආවස්තික පිරිවැය සමානයි නිෂ්පාදනය කරන බාණ්ඩේ ඒකකවල වෙනස. ඉරෙන් උඩ කැප කරන ලද බාණ්ඩේ ඒකකවල වෙනස. එතකොට අපි දන්න අපේ සූත්‍රය මොකද්ද? ආවස්තික පිරිවැයේදී කැප කරන ලද බාණ්ඩේ ඒකකවල වෙනස බෙදීම නිෂ්පාදනය කරන බාණ්ඩේ ඒකකවල වෙනස. එහෙනම් අපි අදාළ රටවල් සම්බන්ධයෙන් ආවස්තික පිරිවැයෙන් ගන්න එක. පළවෙනියෙන් මම ගන්නවා ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව තේ නිපදවීමේ ආවස්තික පිරිවැය. මේ බලන්න එකෙන් එකක් නිෂ්පාදනය කරන්න තේ රබර් තුනෙන් එකක් කැප කරන්න වෙනවා. තේ එකෙන් එකක් නිෂ්පාදනය කරන්න රබර් තුනෙන් එකක් කැප කරන්න වෙනවා. එහෙනම් පුතේ අප මේක සුළු කරගමු. තුනෙන් එක වැඩි කිරීම එකෙන් එක. එහෙනම් අපේ උත්තරේ 0.3යි. ආවස්තික පිරිවැය 0.3යි. අපි ඒක මෙතන නිරූපණය කරගමු. ඊළඟට රබර් නිෂ්පාදනයේ සම්බන්ධයෙන් ආවස්තික පිරිවැය රබර් නිෂ්පාදනයේ සම්බන්ධයෙන් ආවස්තික පිරිවැය. එතකොට පොඩ්ඩක් උඩින් හදමු. රබර් නිපදවීමේ ආවස්තික පිරිවැය. එහෙනම් රබර් තුනෙන් එකක් නිෂ්පාදනය කරන්න තේ
එකින් එකක් කැප කරන්න ඕන. රබර් තුනෙන් එකක් නිෂ්පාදනය කරන්න ඒ එකින් එකක් කැප කරන්න ඕන. එතකොට පුතේ අපි දන්නවා වැඩි කිරීම ආපු ගමන්ම මුණ කිරීම ආපු ගමන් මොකද වෙන්නේ? මේක පරස්පරය වෙනවානේ. ඔන්න සුළු කිරීම. එතකොට කීයද උත්තරේ? 3යි. ඒ වගේම අපි යමු ඇමරිකාවෙත් මේ දේ ගන්න එක කරන්න. තේනිපදවීමේ ආවස්තික පිළිවෙය. තේනිපදවීමේ ආවස්තික පිළිවෙය. එතකොට තේ හතරෙන් එකක් නිෂ්පාදනය කරන්න රබර් දෙකකින් එකක් කැප කරන්න ඕන. එහෙනම් අපි මේක ඉක්මන් සුළු කරගමු. උත්තරේ 2යි. එතකොට ආවස්තික පිළිවෙය තේනිපදවීම සම්බන්ධ ඇමරිකාවේ දෙක කගය. ඊළඟට රබර් නිෂ්පාදනයේ සම්බන්ධයෙන් රබර් නිෂ්පාදනයේ සම්බන්ධයෙන් අවශ්‍ය පිළිවෙල. ඊතර පුතේ අපිට පේනවා රබර් දෙකෙන් එකක් නිෂ්පාදනය කරන්න තේ හතරෙන් එකක් කැප කරන්න උනා. රබර් දෙකෙන් එකක් නිෂ්පාදනය කරන්න තේ හතරෙන් එකක් කැප කරන්න උනා. එහෙනම් අපි උත්තරේ ගමු. අපිට එනවා උත්තරේ 0.5. එන ආවස්තික පිළිවෙය 0.5. ඊට පස්සේ දැන් අපි ආවස්තික පිළිවෙයන් ගණනය කරලා ඉවරයි පුතේ. දැන් අපිට තියෙන්නේ මේ ආවස්තික පිළිවෙයන් මත පදනම් වෙමින් අඩුම ආවස්තික පිළිවෙය තියෙන රට කුමක්ද යන්න තේරිය. එතකොට තේරිපද වීම සම්බන්ධයෙන් අඩුම ආවස්තික පිළිවෙය තියෙන්නේ ශ්‍රී ලංකාවට. රබර් නිෂ්පාදනයේ සම්බන්ධයෙන් අඩුම ආවස්තික පිළිවෙය තියෙන්නේ ඇමරිකාවට. තේ නිෂ්පාදනයේ සම්බන්ධයෙන් අඩුම ආවස්තික පිළිවෙය ශ්‍රී ලංකාවට. රබර් නිෂ්පාදනයේ සම්බන්ධයෙන් අඩුම ආවස්තික පිළිවෙය ඇමරිකාවට. දැන් ඔය එක ප්‍රවේශයක්. ඒක අපිට මෙහෙම නිමවුම් වගුවක් බවට පරිවර්තනය කරගන්න නැතුවත් පුතේ අපිට මේ ගාන විසඳන්න පුළුවන්. එතකොට අපි කරගන්නේ මේ අපිට තියෙන සාමාන්‍ය ආවස්තික පිළිවෙය සූත්‍රයේම යම් වෙනස් කිරීමක් කරගන්න. අපිට දෙන මේ සාමාන්‍ය ආවස්තික පිළිවෙය සූත්‍රයේම යම් වෙනස් කිරීමක් කරගෙන තමයි අපි මෙතනදී උත්තරේ ගන්න. අපි බලමු එහෙම කොහොමද මේ උත්තරේ ගන්න කරන්නේ කියලා. දැන් පුතේ අපි ඍජුවම මෙන්න මේ පිළිවෙය වගුවෙන් තමයි මේ ගාන හදන්න යන්නේ. ඍජුවම මේ පිළිවෙය වගුවෙන් හදන්න යන්නේ. ඒ කියන්නේ නිමවුම් වගුවක් බවට පුතේ පරිවර්තනය කරගන්න නැතුව. එහෙනම් අපි මෙතනදී ආවස්තික පිළිවෙයේ සූත්‍රය නැවතත් වෙනස් කිරීමක් කරනවා. කොහොමද මේ වෙනස් කිරීම කරන්නේ? අපි දන්නවා සාමාන්‍ය ආවස්තික පිළිවෙය සූත්‍රයේ ඉරෙන් යට තිබ්බේ නිෂ්පාදනය කරන භාණ්ඩයේ ඒකකවල වෙනස. දැන් පුතේ අපි ඒක මාරු කරනවා. ඉරෙන් උඩට දානවා නිෂ්පාදනය කරන භාණ්ඩයේ ඒකකවල වෙනස. තේමාද? ඉස්සෙල්ලා සාමාන්‍ය සූත්‍රයේ ඉරෙන් යට තමා තිබ්බේ නිෂ්පාදනය කරන භාණ්ඩයේ ඒකකවල වෙනස. අපි දැන් ඉරෙන් උඩට දැම්මා නිෂ්පාදනය කරන භාණ්ඩයේ ඒකකවල වෙනස. එහෙනම් පුතේ යට එන්න ඕන කැප කරන ලද භාණ්ඩයේ ඒකකවල වෙනස. ඇත්තටම මෙතනදී ඒකකවල වෙනස කියලා අපි ගන්න ශ්‍රම පැය ගන්න. ඒතකොට ඒ ශ්‍රම පැය ගන්න අනුව තමයි අපි මේක ගන්නේ කිරීම කරන්නේ. එහෙනම් අපි මේ සූත්‍රයට අනුව ගන්නේ කිරීම කරමු. તો පළවෙනියෙන් අපි යමු ශ්‍රී ලංකාවේ. අපිට ලැබෙන උත්තර දෙක සමාන වෙන්න ඕන. නිමවුම් ප්‍රවේශයේදී වුණත් යෙදවුම් ප්‍රවේශයේදී වුණත් ලැබෙන ආවස්තික පිළිවෙය එකම අගයක් වෙන්න ඕන. ශ්‍රී ලංකාවේ තේනිපද වීම සම්බන්ධයෙන් ආවස්තික පිළිවෙය. එතකොට මං කියවා නිෂ්පාදනය කරන භාණ්ඩයේ ඒකකවල වෙනස ඉරෙන් උඩ. එහෙනම් එකක් නිපදවන්න තුනක් කැප කරන්න. එහෙනම් පුතේ
ආවස්තික පිරිවැය 0.3යි තමයි. මේ බලන්න. ඒ වගේම තමයි. කිසිම වෙනසක් නැහැ. හරි. මොකද අපි මේ කරගත්තේ ආවස්තික පිරිවැය සාමාන්‍ය සූත්‍රයේ මේ හරයන් සහ ලවයන් වෙනස් කරගත්තා. ඊළඟට එන රබර් නිපදවීමේ ආවස්තික පිරිවැය රබර් තුනක් නිෂ්පාදනය කරන්න තේ එකක් ඇත කරන්න. එහෙනම් අගේ තුනක්. ආවස්ති පිරිවැය තුනක්. ඒ අගේම තමයි. ඊට පස්සේ මේ විදිහටම අපි අනිකුත් රටවල් දෙකේ අනිකුත් රටේ ධර්මය කරගමු. ඇමරිකාව තේ නිපදවීමේ ආවස්ති පිරිවැය තේ හතරක් නිෂ්පාදනය කරන්න රබර් දෙකක් කැප කරන්න ඕන. එහෙනම් ආවස්තික පිරිවැය දෙකක්. ඒ වගේම රබර් නිෂ්පාදනය කිරීමේ ආවස්තික පිරිවැය රබර් දෙකක් නිෂ්පාදනය කරන්න තේ හතරක් කැප කරන්න ඕන. 0.5. එකම ගණනය කිරීමක්. මොකද උනේ ආවස්තික පිරිවැය සූත්‍රයේ අපි වෙනස් කරගත්තා. ඒකට ඒ වගේම තමයි මෙතන පුතේ ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අප බලමු ඇයි මේ සූත්‍රය අපි වෙනස් කරගත්තේ කියලා. මොකද්ද මේකේ අරමුණ කියලා අප බලමු. එතකොට මේක හොඳටම පැහැදිලි වෙනවා. එතකොට පුතේ අපි මේ වෙනස් කිරීම කරගත්තේ මම මේ ගානට අනුව මේක පැහැදිලි කිරීමක් කරන්න. දැන් මේ රබර් නිෂ්පාදනය සම්බන්ධයෙන් ගාන අපි අරගෙන බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදනය සම්බන්ධ ආවස්තික පිරිවැය. දැන් නිමෝම් ප්‍රවේශයේ අර්ථය අපි ගන්නේ කරගත්තා නම් අප මොකද්ද කරේ? නිෂ්පාදනය කරන භාණ්ඩයේ ඒකකවල වෙනස ඉරෙන් යට. එතකොට මේ රබර් නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් රබර් තුනෙන් එකක් නිෂ්පාදනය කරන්න තේ කැප කෙරුවා එකෙන් එකක්. රබර් තුනෙන් එකක් නිෂ්පාදනය කරන්න තේ එකෙන් එකක් කැප කරා. එතකොට පුතේ මේ ගාන සුළු වෙද්දි මොකද වුනේ? එකෙන් එක කොහොම තියෙද්දි ಗುಣ කිරීම ආපු ගමන්ම මේ තුනෙන් එකේ පරස්පරය. මේ තුනෙන් එකේ පරස්පරය අපි නිරූපණය කරා. එතකොට තුන බෙදීම එක. තුන බෙදීම එක. දැක්කද උනද? මේ අගයන් මොකද උනේ පුතේ? ඒ තියෙන හරයන් ලවයන් මාරු වුණා. වෙනස් වුණා. එහෙනම් පුතේ ආ ඒ දෙම තමයි අපි මේ සූත්‍රය වෙනස් කරගෙනත් කරන්නේ. මේ තිබ්බ එක යටට ආවා, මේ තිබ්බ තුන උඩට ආවා. එහෙනම් අපි මොකද කරගන්නේ? ආවස්තික පිරිවැය සූත්‍රය ඒ විදිහට වෙනස් කරගන්න. එතකොට එකම ආගය. ඇත්තරම මේ ගානේදී අපි කරගන්නේ ඒක. නැතුව ආවස්තික පිරිවැය පුතේ දෙකක් නැහැ. ආවස්තික පිරිවැය ගන්නේ කරන සූත්‍රය දෙකක් නැහැ. සාමාන්‍ය ආවස්තික පිරිවැය සූත්‍රය තමයි ගන්නේ කිරීමේ පහසුව වෙනුවෙන් අපි මේක වෙනස් කිරීමක් කරගත්තා. දැන් එතකොට කෙලින්ම මේක මේ පිරිවැය වගුව මතම අපිට ආවස්ති පිරිවැය ගන්න කරලා ඒ ආවස්ති පිරිවැයට තියෙන අගයක් නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් ක්‍රම දෙකයි. පළවෙනි ක්‍රමය මොකද්ද? මේ යෙදවුම් ප්‍රවේශයේ අර්ථය දුන්න වගුව පරිවර්තනය කරගත්තා නිමෝම් ප්‍රවේශයේ අර්ථයේ වගුවක් බවට. ඊට පස්සේ සාමාන්‍ය ආවස්ති පිරිවැය සූත්‍රයේ අර්ථේ ගණනය කිරීම කරගත්තා. ඊළඟට දෙවනි ක්‍රමේදී අපි කරගත්තේ මොකද්ද? කෙලින්ම මේ පිරිවැය ප්‍රවේශයේ අර්ථයේ දෙන ආවස්තික පිරිවැය නැත්නම් මේ පිරිවැය ප්‍රවේශයේ අර්ථයේ දෙන ගණනය කිරීම වගුවෙන්ම අපි ආවස්තික පිරිවැය ගණනය කරා. එතනදී මොකද කරේ? සාමාන්‍ය ආවස්තික පිරිවැයේ හරයන් සහ ලවයන් මාරු කිරීමක් කරා. ඒ උන්නෝයි ක්‍රම දෙක යටතේ අපිට ගණනය කරගන්න පුළුවන්. එතන පුතේ අනිවාර්යෙන් මේ ගාන දෙද්දී අපිට එක්ක නිමෝම් ප්‍රවේශයේ අර්ථය දෙන්න පුළුවන්.
එහෙම නැත්නම් යෙදවුම් ප්‍රවේශයත් දෙන්න පුළුවන්. එහෙනම් මේ දෙකටම සූදානම් වෙලා ඉන්න එක අපිට ඉතාමත් වැදගත්. එතකොට ඊළඟ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙනවා අභ්‍යන්තර හුවමාරු අනුපාතිකය සහ බාහිර හුවමාරු අනුපාතිකය කියන කොටස් දෙක ආවරණය කරන්න. අභ්‍යන්තර හුවමාරු අනුපාතිකය සහ බාහිර හුවමාරු අනුපාතිකය. ඉතාමත් වැදගත් දෙයක්. මොකද එතනින් පස්සේ තමයි පුතේ අපි විශේෂීකරණයේ වාසි සහ හුවමාරුවේ වාසි පිළිබඳව ඉගෙන ගන්න. ඒ හින්දා මේ අභ්‍යන්තර හුවමාරු අනුපාතික සහ බාහිර හුවමාරු අනුපාතික නිවැරදිව ගණනය කරගන්නේ කොහොමද? තීරණය වෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගැනීම ඉතාමත් වැදගත්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. එතකන් මේ අද වෙනකන් කරපු වීඩියෝ ටික පුතේ ඉතාමත් හොඳින් නැවත නැවතත් බලලා ඒ කරුණු ඔළුවට ධාරණය කරගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී මුණ ගැසෙමු. ආයුබෝවන්.